ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා SLPC YouTube channel එකට. ඉතින් අහත් එකතුලා ඉන්නේ ඔයාලා තවත් සුපිරි ගේමින් 10ක් එහෙම නැත්නම් ගේම්ස් 10ක් කියන ටයිටල් එකකට තේ සුපිරිම සුපිරි වීඩියෝ එකකට. ඉතින් අද අරගෙන එන්නේ 2024 අවුරුද්ද 2025 අවුරුද්ද ඇතුළත රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන සුපිරිම ගේම්ස් ටයිටල් 10ක් ගැන කතා කරන්න. ඉතින් 2024 2025 අවුරුදු කියන මේ කාල වකවානුව ඇතරම කිව්වොත් ලොකු වෙනසක් සිදු කරાવી ගේමින් වර්ල්ඩ් එක තුළ. ඉතින් අපි දන්න නොදන්න සුපිරිම ටයිටල්ස් ගොඩක් රිලීස් වෙන්න මේ කාලයේදී නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒවා ඒ පබ්ලිෂර්ස් ලගේ පැවතිච්ච ගේම්ස් ඉවෙන්ට්ස් වලදී ප්‍රකාශයට පත් කරන ඔෆිෂල් ට්‍රේලර්ස් මගේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ අන්න එහෙම රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන ගේම්ස් 10ක් ගැන. කියන්නේ අතන දින ගේම්ස් ගොඩක් ඇසුරින් රිලීස් වෙන දින ගේම්ස් ගොඩක් ඇසුරින් සුපිරිම ගේම්ස් 10ක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. ඉතින් මම ඒ ගේම් වලට කැමති එක එක ආකාර තියෙනවා, ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ අනුව මම ඒවා අංක 10 සිට 1 දක්වා සුපුරුදු විදියට ඔන්න පෙළගස්සලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා බලලා ඔයා ඒවට දෙන රේටින්ග්ස් මොනවද, එහෙම නැත්නම් තව මොනවද නිකුත් වෙන්න තියෙන මීට අමතරව සුපිරි ගේම්ස් ඔය කාලවකවානුව ඇතුළතදී ඒවා මොනවද කියලා කියන්න. ඉතින් ඇත්තනකො 25 අවුරුද්දේ දැන් අපි 24 මැදනේ. ඉතින් 25 අවුරුද්දෙන් මැද වගේ රිලීස් වෙන ගේම්ස් තාම අපි දන්නේ නැහැ. ඉතින් තව අමුතු ටයිටල්ස් ගොඩකින් ගේම්ස් රිලීස් වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒවා 24 අවුරුද්දේ අග හෝ 25 අවුරුද්දේ මුලදී රිලීස් කරાવી. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් 10 වෙනි ගේම් එක විදිහට මම රෑන්ක් කරන්නේ ඉන්දියානා ජෝන්ස් ඇන් ද ග්‍රේට් සර්කල්. ඉතින් ඔයාලා දන්නවා සුප්‍රසිද්ධ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාව. ඉතින් මේක ගොඩක් පැරණි චිත්‍රපට මාලාවක්. ඉතින් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඒක නියෝජනය කරමින් තවත් සුපිරිම ගේම් එකක් තමයි මේ විදිහට නිකුත් වෙන්න නියමිතව තිබෙන්නේ. ඉතින් මේකෙන් අපිට ඉපැරණි අද්භූත පුරාවස්තු සොයා යන සුපිරි ගවේෂණයක අත්දැකීම ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් ටොම් රේඩ ගේම් එකෙන් ලැබෙන ආතල් එකම මේකෙන් ගන්න පුළුවන් වේවි. නමුත් මේකේ කාලවකවානුව ගේම් එක දිව්‍යන කාලවකවානුව පරණයි. ඉතින් ඒකත් අමුතු මාතලයක් වේවි. ඉතින් මේක මැෂින් ගේම්ස් විසින් ඩිවලොප් කරලා බෙතෙස්දා සොෆ්ට්වෙයාර් විසින් පබ්ලිෂ් කරන ගේම් එකක්. ඉතින් මේකෙදි ත්‍රාසජනක ඉතිහාස ගවේෂණයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 1937 වසර දක්වා ඈත අතීතයට අපව අරගෙන යන මේ ගේම් එක සමත් වෙනවා. ඉතින් මේදි අපිට රෝමය, තායිලන්තය, ඉජිප්තුව, චීනය, ශංහයි හා හිමාලයන් අති සුවේශේෂී රටවල සංචාරය කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් පසල්ස් විසඳමින්, අභිරහස් සොයමින් පළවෙනි ලෝක යුද්ධයෙන් පසු, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර කාල සමයේදී සුපිරි අත්දැකීමක් ලබා ගන්න අනිවාර්යයෙන්ම අපිට හැකියාව ලැබේවි. ඉතින් මේක 2024 අග කාර්තුවේදී වගේ තමයි රිලීස් වෙන්න නියමිත වෙලා තින්. ඉතින් මේක ස්ටෝරි එක අතින් සහ ග්‍රැෆික්ස් අතින් සහ ගේම් මෙකැනිසම් එක අතින් උප්පරිම දෙයක් කරાવી කියන බලාපොරොත්තුව කාගෙත් හිතල තියෙනවා. ඉතින් අංක 9 විදිහටම රෑන්ක් කරන්නේ State of Decay 3. ඉතින් 2020 ඉඳන් බලාගෙන හිටපු සුපිරිම ගේම් එකක් මේක. මම හිතුවෙත් මේක 2022 අවුරුද්දේ වගේ එයි කියලා. නමුත් ඇතිවෙච්ච කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක සේවක සංඛ්‍යාව සීමා කරන්න වීම ඔය වගේ ප්‍රශ්න හේතුවෙන් ගේම් එක ගොඩක් කල් ගියා. ඉතින් අපි හිතුවේ මේක කැන්සල් වෙලා ඇද්ද කියලා. නමුත් පසුගිය මාසේ පැවතිච්ච Xbox Studio event එකේදී නිල වශයෙන් මේක ප්‍රකාශ කළා. ඉතින් Undead Labs විසින් develop කරන Xbox Game Studios විසින් publish කරන අපේ Sony නැත්නම් State of Decay 3 survival game එකක්. ඉතින් මෙදාපාර අලුත් feature එකක් විදියට game එකට Undead Animals ලව ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේකෙදී සාමාන්‍යයෙන් අපිට යාළුවෝ 4 දෙනෙක් 3 දෙනෙක් එක්කම ප්ලේ කරන්න පුළුවන්. එතනදී අපි ගන්න තීරණ මත අපේ කැරක්ටර් එකේ ඉදිරි ගමන, ඒ වගේම අපේ සම්පූර්ණ කැම්පේන් එක, අපේ කැම්ප් එකේ තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් කට්ටියත් එකතු වෙලා ප්ලේ කරන්න පුළුවන් නම් හොඳයි. මමත් මේක තනියෙන් ප්ලේ කරලා තියෙනවා. එහෙමනම් කිසි ගැම්මක් නැහැ. අපි මේක ආවොත් එහෙම පොඩක් ප්ලේ කරන්න බලමු. මොකද මේ පාර නම් සුපිරිම ගේම් එක හදලා තියෙනවා කියලා පේනවා. මොකද ගේම් ට්‍රේලර් එකේ මුවෙක් වෘකයෙක් ආහාරයට ගන්න දර්ශනයෙන් ඒක පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඇනිමල්ස් ලවත් ඇඩ් කරලා තියෙනවා කියන එක. ඉතින් ඒ වගේම අලුත් සොම්බීස් වර්ග, ඒ වගේම ගේම් එකට වැපන්ස්, මේ හැමදේම එකතු කරලා තියෙයි. ඉතින් මේක 2024 අග භාගය තුලදී තව අප්ඩේට්ස් අපිට රාශියක් බලා ගන්න පුළුවන් වෙයි. මම හිතන විදිහට 2025 මුල කාර්තුවේ තමයි මේක රිලීස් වෙන්නේ.
තින් නම්බර් 8 විදිහට මම රෑන්ක් කරන්නේ Doom. ඉතින් Doom the Dark Ages. ඉතින් පෞද්ගලික මම වුණත් මේ ගේම් එක එච්චර ප්ලේ කරලා නැහැ. මේක ගැන මට තිබුණේ පොඩ්ඩක් විතර නෙගටිව් අදහසක්. මොකද අර හැම වෙලෙම Blood and Go, Blood and Go, Blood and Go බලා ගන්න තියෙන නිසා පොඩ්ඩක් ටිකක් බෝරින් වගේම ටිකක් ස්ට්‍රෙස්ෆුල් ගතියක් දැනෙනවා මේක ප්ලේ කරද්දී. නමුත් මේක ඇත්තටම අපිට නුපුරුදු වුණාට ඉන්ටර්නැෂනලි ගේමින් කමියුනිටි එක අතර පට්ට ප්‍රසිද්ධ ගේම් එකක්. ඉතින් අවුරුදු 31ක් වගේ ඉතිහාසයක් මේකට තියෙනවා මේ Doom franchise එකට. ඉතින් ඒකේ මීළඟ නිකුත විදිහට තමයි Doom the Dark Age හඳුන්වන්න පුළුවන්. ඉතින් ID software විසින් develop කරන Bethesda software විසින් publish කරන මේ දෙවන නිර්මාණය 2025 මුල හෝ මැද යන කාර්තු දෙකෙන් එකක release වීමට නියමිතයි. ඉතින් first person single player shooting game එකක් වන Doom Dark Fantasy theme එකට තමයි වර්ගීකරණය වෙන්නේ. ඉතින් අර Blood and Go theme එකට set නැති අයට නම් මේක එච්චරම ගැළපෙන ගේම් එකක් නෙවෙයි. මොකද අර මේකේ පරිසරය නිකන් හැම වෙලේම අර මානසික අර වාව ස්ට්‍රෙස් කරන්න පුළුවන් පරිසරයක ෆීල් එකක් තමයි දෙන්නේ. නමුත් ගේම් ප්ලේ අතින් බැලුවොත් අත්තනම කොහොත් එහෙම සුපිරි thriller එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකත් 2024 හෝ 2025 මම කිව්ව කාල වකවානුවේ තමයි රිලීස් වෙන්නේ. 2024 අගදී තව අප්ඩේට් එකක් ලැබෙයි. ඉතින් ඔන්න හත් වෙනි ගේම් එකේ දරම රෑන්ක් කරන්නේ Star Wars Outlaws. ඉතින් ගැන්ටි තනදී Star Wars කොහමද මේ UBI software අතර ගියේ කියලා. ඉතින් ඔව් ඔයා හරි. මේක UBI software ලගේ ප්‍රථම Star Wars ආගමනය. ඉතින් ඔයාලා දන්නවා Star Wars කලින් ඉඳන්ම ආවේ Jedi Fallen, Jedi Survivor ඒ වගේ ඉලෙක්ට්‍රොනික කාර්ස් ලා EAලගෙනේ. ඔව්. නමුත් EAලා ඒ Jedi series එක ඒ දිනම කරගෙන යනවා. UBI software ලා ඔන්න අලුතෙන් Star Wars series එක ආරම්භ කරනවා එයාලගේ එයාලටම ආවෙනක විදිහට. ඉතින් මෙතනදී ලොකු තරගයක් බලා ගන්න පුළුවන් මේ ඉස්සරහට ඉලෙක්ට්‍රොනික ආර්ට් සහ UBI software අතර. ඉතින් අපි දන්නවනේ UBI software ලා පොඩ්ඩක් විතර හරි දක්ෂයි ගේම් එකක් එහෙම මෙහෙන් ගහලා දාන්න. ඉතින් ඒ වගේ නම් මේක කරන් යන්න බැරි වෙවි. ඒ නිසා මම හිතනවා මේක ලොකු වෙනසක් වෙවි කියලා. Outlaws එක අනිත් Star Wars game එකක් සහ UBI software අනිත් games එක බලද්දී ලොකු වෙනසක් වෙවි. මොකද එයාලට ලොකු තරඟ කරුවෙක් අනිත් පැත්තෙන් ඉන්න හින්දා. ඉතින් අපිට EA Sports පැත්තෙන් Star Wars Jedi series එකත් UBI Soft පැත්තෙන් Star Wars මේ අලුත් series එකත් බලා ගන්න පුළුවන් වේවි. ඉතින් Massive Entertainment විසින් develop කරලා UBI Soft විසින් publish කරන Star Wars Outlaws 2024 අගෝස්තු 30 නිල වශයෙන් release වීමට නියමිතයි. ඉතින් මන් දාකිනේ විවිධ ග්‍රහලෝක අතර ගවේෂණයක යෙදෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් අපේ ප්‍රධාන චරිතය ඇත්තම කිව්වොත් එහෙම එයා Outlaw කෙනෙක්ම තමයි. ඉතින් නීතියෙන් පැනලා යන කෙනෙක්ම තමයි. ඉතින් Snowdrop game engine එක මේ පාර හොඳ දෙයක් කරලා දෙනවා කියලා graphics වලින් පේනවා. නමුත් අර graphics ම නිමී ප්‍රේක්ෂකයෝ කියන game fans ලා බලාපොරොත්තු වෙන්නේ හොඳ story එකක්. ඔතනදී අර avatar එකට වුණත් ඕනෝකයි හොඳ graphics දීලා සුපිරිම නිකන් හීන ලෝකයක් මවලා තිබුණා පට්ටම පට්ට world එකක්. නමුත් missions නම් චොරම චොර. මොකද මටත් ඒක ඇත්තටම කිව්වොත් එහෙම එපා වෙලා ගියා. එකම විදිහ ඒකාකාරී mission එක Star Wars Outlaw එකෙන්වත් වෙනස් වෙවි, Assassin's Creed Shadow එකෙන්වත් වෙනස් වෙවි කියලා අපි හිතලා හිතමු. ඉතින් Star Wars Outlaws single player action adventure game එකක් විදිහට තමයි ඒක genre එකට අයිති වෙන්නේ. අපි බලමු ඉතින් අගෝස්තු 30 මොකද වෙන්නේ කියලා. ඉතින් 6 වෙනි game එක දෙනවම rank කරන්නේ Gears of War Emergency Day නැත්නම් ED. ඉතින් Gears of War කතාමාලාවේ ප්‍රධානතම 6 වෙනි ගේම් එක විදිහට රිලීස් වන Gears of War Emergency Day එහෙම නැත්නම් Gears of War ED The Coalition සමාගම විසින් develop කරලා Xbox Game Studios විසින් publish කිරීමට නියමිතයි. ඉතින් third person shooter game එකක් වන මේ Gears of War හි ප්‍රථම ගේම් එක වූ Gears of War 2007 PC සඳහා නිකුත් වුණා. Gears of War 2 සහ 3 PC සඳහා නිකුත් වුණේ නැහැ. ඉතින් ඒවා Xbox සඳහා නිකුත් වුණේ ඒකම Nintendo සහ Xbox සඳහා තමයි aim කරලම නිකුත් කළේ. ඉතින් ඔන්න ඔය හේතුව හින්දා මේ PC players ලා අතර මේ Gears of War එක ටිකෙන් ටික අවධානය අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් ගොඩ දෙනෙක් අතර මේක ජනප්‍රිය වුණේ නැහැ. ඉතින් එක පාටම Gears of War 4 එකේ ඉඳන් මේක නැවත PC සඳහා නිකුත් වුණා. ඉතින් 5 එකත් ඔය විදිහටම නිකුත් වුණා. ඉතින් දැන් වැඩි අවධානයක් මේ සඳහා ලැබී තියෙනවා. නමුත් උතනදී ප්‍රශ්නේ තියෙන්නේ Gears of War 2 සහ 3 play නොකර එක පාට 4 එකේ ඉඳන් play කරන PC player කෙනෙක්ට ස්ටෝරි එක තේරුම් ගන්න පුළුවන්ද කියලා. මොකද මම එක පාටම 5 එක play කරා. මෙලෝ මගුලක් නම් මට තේරුනේ නැහැ වෙන්නේ මොකද්ද කියලා. චරිත අතර සම්බන්ධය මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඉතින් වඩා හොඳයි මෙයාලා පුළුවන් නම්
ඔය ගියස් ඔෆ් වෝ 1 2 3 එක රීමේක් කරලා හෝ රීමාස්ටර් කරලා නැවත එවනවා නම් ඒක ලොකු ප්‍රෝග්‍රස් එකක් වේවි අලුතෙන් එන ගේම් එකකට. නමුත් එහෙම දැන දකින්න නැහැ දෙක පාටම මේකේ ඊළඟ එඩිෂන් එක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගියස් ඔෆ් වෝ ED නමේ. ඉතින් අපිට බලමු මේකෙදී අවධානය වැඩි කරගන්න යාලට PC ෆෑන්ස් ලවත් මේ පැත්තට හරව ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේක 2024 අගභාගයේ හෝ 25 මුලභාගයේ තමයි නිකුත් වීමට වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතින් පස්වෙනි ගේම් එකේ දෙතර මම රෑන්ක් කරන්නේ Metal Gear Solid Delta Snake Eater. ඉතින් ඔන්න රීමේක් නම් මේවා තමයි සුපිරි රීමේක්. 2004 වසරේදී නිකුත් වෙච්ච මේ ගේම් එක PC සඳහා නිකුත් වුණේ නැහැ. ඉතින් මේකම නැවත සංස්කරණය කරමින් රීමේක් එකක් විදියට යලි ගේමින් වර්ල්ඩ් එකට තිළිණ කරන්න මේ පබ්ලිෂර් සහ ඩෙවලොපර් වශයෙන් කටයුතු කරන Konami විසින් කටයුතු කර තියෙනවා. ඉතින් Unreal Engine 5 එකේ සුපිරි වැඩකට අපිට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් Unreal Engine 5 දාගෙන යලි නිපදවන මේ සුපිරි ගේම් එක action adventure stealth and single player ගේම් එකක්. ඉතින් මේ කතාමාලාවේ ඉතිරි පැරණි ගේම් කීපයක් මෙහි සාර්ථකත්වයේ මත රීමේක් කර ලබා දීමට Konami සමාගම තමන්ගේ අවධානය යොමු කරලා තියෙන බවට තමයි ආරජ්‍ය පළවෙන්නේ, ගොසිප්ස් පළවෙන්නේ. ඉතින් stealth action games වලට ආසයිට නම් මේක ලොකු අත්දැකීමක් වෙයි. මොකද ඇත්තටම කිව්වොත් මේක සිට 75% stealth තමයි ප්ලේ කරන්න පුළුවන් නම් වඩා හොඳ Hitman වගේ. මොකද මේකේ gameplay style එක, එතකොට weapons, එතකොට game mechanism එක, මේ හැමදේම game environment එක, මේ හැමදේම හැඩගස්සලා තියෙන්නේ මේ stealth රටාවට ගැලපෙන්න. ඉතින් ඔයාලා ඔන්න හොයනවා නම් සුපිරි stealth game එකක්, ඒ වගේම adventure game එකක්, ඒ වගේම action game එකක්, මේ හැමදේම pack කරපු 3-in-1 all round කෙනෙක් විදිහට මට snake ඊට හඳුනන්න පුළුවන්. ඉතින් මේක 2024 අගභාගයේ හෝ 2025 මැද භාගයේ මෙන්න මේ කාලය තමයි දැන් මුල භාගයේ වගේ release වෙන්න පුළුවන්. මොකද මේකේ අවසාන අදියරේ තමයි වැඩ කටයුතු පවත්වාගෙන යන්නේ. ඉතින් අපි බලමු මේක අලුත්ම අත්දැකීමක් වේවි. ඉතින් එයාලගේ අලුත් title එක 26 වගේ තමයි release වෙන්නේ. ඊට කලින් මේක remake කරලා විශ්වක් කරන්න තමයි හදන්නේ. ඉතින් නම්බර් 4 විදිහටම ගන්න Assassin's Creed Shadows. ඉතින් මේක නම් මුතුන් කියන දෙයක් නෑ, මම වෙනම වීඩියෝ එකක් මේ කරලා තිනවා. ඉතින් ඒක බලලා නැත්නම් ඔයාලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ තමයි Ubisoft ලගේ අලුත්ම Assassin's Creed නිර්මාණය. ඉතින් Assassin's Creed වල ඉදිරි ගමන තීරණය කරන සුවිශේෂීම සංදිස්ථානයක් බවට මේක පත් වේවි. ඉතින් මෙවර ජපානයේ ආශ්‍රිතව සමුරායි සහ නින්ජා යන ප්‍රධාන සංස්කෘතියන් සමග එකිනෙක බැඳීමින් තමයි මේ ගේම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක action role playing game එකක් තමයි Shadows කියලා කියන්නේ. ඉතින් මේකේ ප්‍රධාන චරිතය සම්බන්ධව කළු ජාතික සමුරායි වරයෙකු යොදා ගැනීම සම්බන්ධව දැනටම ජපානය ඇතුළුව විවිධ ආසියාතික රටවල් සහ විවිධ පාර්ශ්ව අතර ලොකු මතභේදයක් සහ විවිධ සංවාද හටගෙන තියෙනවා. ඉතින් ඒ මැද තමයි Ubisoft මේ නිර්මාණය දිගින් දිගටම කරන් යන්නේ. ඉතින් ඒ ප්‍රශ්න මැද හොඳ නිර්මාණයක් කරොත් ඔය කියන සියලු මතභේද මගහැරිමින් අලුත් දෙයක් කරන්න, ඒ වගේම Ubisoft අලුත් මාවතකට මේක රැගෙන යන්න හැකි වේවි. නමුත් ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි. ඉතින් ගේම් හරියගෙන යාලේ කල්චර් එක හරියට අධ්‍යයනය කරලා ගේම් එකේ ඇතුළත් වෙන මොනවද හොඳ පාකෝ සිස්ටම් එකක්, ඒ වගේම ඔය ප්‍රේක්ෂකයෝ ඉල්ලන Assassin's Creed 1, එතකොට 2, එතකොට Brotherhood, එතකොට Revelation වල තිබිච්ච ඒ අපි කියන ඒ thrill එකේ ගැම්ම නැවත ඇඩ් කරන්න පුළුවන් වුණොත් වර්තමානයේට මං හිතනවා ඔය කියන ඔය බණින ඔය හැම දෙයක්ම negative පැත්ත ඉඳන් positive පැත්තට turn over වෙලා මේක සාර්ථක නිර්මාණයක් වේවි කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ. ඉතින් මේක ඔයාලා දන්නවා නොවැම්බර් 15 රිලීස් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් wait and see කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් දැන් අපේ ඉතින් top 3 වලට මම top 3 වල number 3 විදිහට ගන්නේ Call of Duty Black Ops 6. ඉතින් අසාර්ථක වෙලා චොර වෙච්ච Modern Warfare 3 reboot series එකේ campaign එකෙන් පස්සේ Activision ලා නැවත Phoenix පක්ෂියෙක් වගේ අලු ගසා දාලා නැවත තම reputation එක gaming world එක තුළ සජීව තබා ගැනීමට ගන්න උත්සාහයක් විදිහට තමයි මට නම් Call of Duty Black Ops 6 හඳුනන්න පුළුවන්. කොහොමත් සාමාන්‍යයෙන් Call of Duty series එක වැඩෙච්ච වෙලාවට ගොඩනක් ගොඩ ගන්න ආවේ කොහොමත් Black Ops තමයි. ඉතින් Treyarch හා Raven Software develop වෙලා Activision මගින් publish කරන Black Ops 6 ප්‍රධාන Black Ops කතන්දරවල 6 වෙනි game එක අපි සලකන්න පුළුවන්. 2024
ඔක්තෝම්බර් 25 රිලීස්වීමට දැන්ටම නියමිත මේ බ්ලැක් ඔප්ස් 6 තුලින් 1990 දශකයේ ආරම්භයේ සීතල යුද සමයෙන් පසු සිදුවීම් කියන්නේ 90 දශකයේ සිදුවීම් සහ සීතල යුද සමයෙන් පස්සේ අපි ගත්තොත් එහෙම 90 ගණන් වල ඇති වෙච්ච යම් යම් සත්‍ය සිදුවීම් අල්ලලා ඒ වගේම 1980 දී බ්ලැක් ඔප්ස් 2 වලට මුල් වෙච්ච කාලේ අන්න ඒ වගේ සිදුවීම් ඊට පස්සේ කෝල්ඩ් වෝ එක ඉවරුණු තැන ඉඳන් එතනින් ස්ටෙප් බයි ස්ටෙප් ෆලෝ කරලා අන්න ඒ සිදුවීම් මේ හැමදේම අල්ලලා තමයි මේ කතාව දිව යන්නේ. ඉතින් මෙවර කෝල් ඔෆ් ඩියුටි කැම්පේන් රසිකයන්ට හොඳ අත්දැකීමක් දෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා. මොකද කෝල් ඔෆ් ඩියුටි කියන එක මල්ටිප්ලේයර් එහෙම නැත්නම් අපි දන්නවා ඒක 2007 පවා නිකුත් වෙච්ච පළවෙනි මොඩර්න් වෝෆෙයා ගේම් එකේ පවා මල්ටිප්ලේයර් තිබ්බා. නමුත් මේක බැටල් රොයල් ගේම් එකක් බවට කම්ප්ලීට්ලි මල්ටිප්ලේයර් ගේම් එකක් බවට පත් වෙන 2020 ඉඳන්. ඊට කලින් ඉඳන් කෝල් ඔෆ් ඩියුටි කියන මිනිස්සු දාන්නේ මේ කැම්පේන් එකේ හින්දා. ඉතින් ඒක ඇක්ටිවිෂන්ලා තේරුම් අරගෙන කැම්පේන් එකක් හොඳ කැම්පේන් එකක් මේ පාර ෆෑන්ස්ලට දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම නැත්නම් එයාලට පුළුවන් ඕසෝන් එකයි මල්ටිප්ලේ එකයි විතරක් ඩෙවලොප් කරන් යන්න. ඉතින් අපරාධ බොරුවටනේ කැම්පේන් එකකට මිනිස්සු ඩොලර් 70ක් වියදම් කරන්නේ. ඉතින් ඔක තේරුම් අරගනී කියලා අපි හිතමු. අපි බලන් එමු ඔක්තෝබර් මාසේ 25 වෙනකල් මොකද වෙන්නේ කියලා. ඉතින් මම පෞද්ගලිකව මේ අවුරුද්දේ හරිම ආසයෙන් බලන් ඉන්න ගේම් එක ගැන තමයි මේ කතා වෙන්න යන්නේ. ඉතින් Black Myth: Wukong. ඉතින් මේ අවුරුද්දේ රිලීස් වෙන සුවිශේෂීම ගේම් එක විදිහට Black Myth: Wukong හඳුන්වන්න පුළුවන්. ඉතින් ගේම් සයන්ස් විසින්ම ඩෙවලොප් කරලා එයාලම පබ්ලිෂ් කරන action role play adventure හා fighting genre එකකට බලා ගන්න පුළුවන් ගේම් එකක් විදිහට තමයි Black Myth: Wukong කරලියට එන්නේ. ඉතින් මේකේ චයිනීස් මිතලොජි එක සම්බන්ධව තමයි මේක දිවයන්නේ. ඉතින් මේ ගේම් එක චීන සාහිත්‍ය සම්බන්ධ ප්‍රධාන ග්‍රන්ථ හතරක අන්තර්ගතයක්. ඉතින් ජපාන සාහිත්‍ය එක්ක බැඳෙන සෙකිරු මතක ඇතිනේ. ඉතින් ඒ වගේම මේ ගේම් එක චීන සාහිත්‍යයත් එක්ක තමයි සාමාන්‍යයෙන් ගත වෙන්නේ. ඉතින් චීන සාහිත්‍යයේ තිබිච්ච සංදිස්ථාන රසක් නැත්නම් චයිනීස් මිතලොජි එකේ ගොඩක් තිබිච්ච ඉවෙන්චුවලි දේවල් රසක් හමුවේ මේක දිවයනවා. ඉතින් මේක ගේමින් වර්ල්ඩ් එකේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන්නේ මේකේ අන්තර්ගත එකිනෙක වෙනස් වෙන සුවිශේෂී බොස් ෆයිට් නිසා. 2024 අගෝස්තු 20 නිකුත් වෙනවා කියලා නිල වශයෙන් දැනුම් දීලා තියෙන මේ සුපිරි ගේම් එක මේකේ අපි ගත්තොත් එහෙම ට්‍රේලර්ස් වලට පවා ලොකු ඉල්ලුමක් يعني ලොකු ෆෑන්ස්ලාගේ ලොකු අවධානයක් අද ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේකේ දිනිකුත් වෙච්ච ප්‍රී ගේම් ප්ලේ ට්‍රේලර්ස් එහෙම නැත්තම් ප්‍රී ගේම් ප්ලේස් වල වගේම හොඳ ඔප්ටිමයිස් කරලා හොඳ ස්ටෝරියක් වගේම හොඳ ෆයිටින් ත්‍රිලින් ගේම් එකක් මේ රිලීස් වුණොත් අපි ගත්තොත් සෙකීරෝ එහෙම නැත්තම් එල්ඩන් රින් වගේ එකක් වෙනසක් කරන්න ට්‍රයි කරලා තිබුණොත් මේකට බැරි වෙන එකක් නෑ 24 ගේම් ඔෆ් ද ඉය වෙන්නත්. අපි බලමු ඉතින් 2024 ඔක්තෝබර් 20 වෙනකල් sorry අගෝස්තු 20 වෙනකල්. ඉතින් මගේ මේ ලිස්ට් එකේ අංක එක විදිහට ගන්නෙ GTA 6. 1958 වසරේ ටෙනිස් ෆෝ 2 නමින් ආරම්භ වෙච්ච ප්‍රථම වීඩියෝ ක්‍රීඩාව ඔයාලා දන්නේ නැතිනේ. ඉතින් එදා වෙනකල් එදා ඉඳන් 2024 මේ අද වෙනකල් අවුරුදු 66ක් මේ වීඩියෝ ගේම් ක්‍රීඩාව පරණයි. ඉතින් ඒ ඉතිහාසය තුළ සිදුවෙච්ච සෑම දෙයක්ම අතික්‍රමණය කරලා නිකුත් කිරීමට සූදානමින් පවතින ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවන දැවැන්තම නිර්මාණය තමයි GTA 6. ඉතින් GTA ෆ්‍රැන්චයිස් එකේ ප්‍රධාන 8 වෙනි නිර්මාණය ලෙස සැලකෙන GTA 6 පළමු ප්‍රචාරක පටය අත ඔෆිෂල් ට්‍රේල් එකට අද වන විට මිලියන 200කට ආසන්න වියුස් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් GTA 6 2025 අවසාන කාර්තේ රිලීස් වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. ඉතින් මේක මූලිකව රිලීස් වෙන්නේ PlayStation 5 හා Xbox Series X හා S සඳහා පමණයි. ඉතින් එහෙම වුණොත් මේක PC සඳහා රිලීස් වීමේදී 2027 වසරේ මුල භාගයේ 27 මුල භාගයේ විතර වෙයි PC වල රිලීස් වෙන්න. ඉතින් මේක සිස්ටම් රික්වයර්මන්ට් මොනවාද, මොන වගේ PC එකක්ද ඕනේ, මොන වගේ VG එකක්ද ඕන කියලා ගොඩක් දෙනා මගෙන් අහනවා. ඉතින් මට වුණත් එහෙම පේන කියන්න බෑ. මොකද 2027 කියන්නේ ඒ වෙනකොට මොනවා වෙලා තියෙද්ද නැහැ. ඒ කියන්නේ 27 රිලීස් වුණොත් PC වලට අඩුමතරමේ මිනිමම් RTX 2060 6GB වගේ ඉල්ලාවි. මොකද 27 කියනකොට RTX 5000වත් ඇවිල්ලා තියෙවි සමහරට. මම හිතන්නේ 6000වත් ඇවිල්ලා තියෙද්ද නැහැ. ඉතින් ඉදිරි අනාගතයක් ගැන අපිට කියන්න බෑ. අපි බලමු
යාල කල් අරගෙන හොඳ දෙයක් කරන එක වඩා හොඳයි. හදිස්සියේ අර සයිබ පංකවාගේ ලීට දාලා අප්ඩේට් 200ක් විතර දාලා ගේම් එක ෆික්ස් කරලා එහෙම කරනට වඩා එක පාර හොඳ ගේම් එකක් දෙයි කියන බලාපොරොත්තු වන මගේ තියෙනවා. ඉතින් GTA 6 එනකල් තමයි හැමෝම නොයසිලිල්ලෙන් බලන් ඉන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි අතල්ලයක් ගන්න ඇති කියලා. ඉතින් මම හොරර් ගේම්ස් 10ක් ගැන වීඩියෝ එකක් කරා. නමුත් ඒක එච්චර සෙට් උනේ නැද්ද දන්නේ නැහැ. අපේ කමියුනිටි එකට ඒකට ලොකු අවධානයක් හම්බුනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් බැලු නැත්තම් channel එකෙන් ගිහලා බලන්න. ඉතින් මේකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා මොනවද කැමති මේ ගේම්ස් 10න්? ඔයාගේ ලිස්ට් එක මොනවද? තව මොනවද මේකට ඇඩ් වෙන්න ඕනේ? තව ගොඩක් ගේම්ස් රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මෙතන මම 10ක් විතරයි ගෙනාවේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයයි මගේ එකම වත්කම. අපේ channel එක යම් තැනක තියෙනවා නම් ඔයාලා තමයි ඒකේ එකම වත්කම. ඉතින් ඔයාලට මම හරි ආදරේ. ජය වේවා.